මේ වෙලාවේ රජය අපහසුතාවයට පත්කිරීමේ යම් යම් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා. දැන් මේ හාල් වලටත් ඒක ඇවිල්ලාද කියලායි මට තියෙන ප්‍රශ්නය. ඒ නිසා විශාල පරීක්ෂණයක් ආරම්භ කළා තියෙනවා. කොහොමද මේ ලක්ෂ සංඛ්‍යාත හාල් කිලෝ 10 වගේ බෙදෙනකොට හාල් කිලෝ 10ක කොට්ට දෙකක් විතරක් මෙහෙම උනේ කොහොමද කියලා. අපි ජනතාවට කියනවා තුමාලා අවධානයෙන් ඉන්න ඕනේ. මේ කරන සත්ක්‍රියාවත් කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණකාරීන් ඉන්න පුළුවන් කියන එක. ඒවයින් පසුබස්සන්න පුළුවන් කෙනෙක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ කියන්නේ කියලා එක්සත් ජාතික පක්ෂයේ වශයෙන් මතක් කරන්න කැමතියි. මේ අවුරුදු දෙක ඇතුළත මේ වැටුණු රට දැන් කෙලින් කරලා තියෙනවා. සමහරු හිතන් ඉනවා දැන් මේ ඔක්කොම කරලා ඉවරයි කියලා. නැත්නම් පටන් අරන් කරන් යනවා. රට 2022 පැවති තත්ත්වයේ සිට 2024 අද මෙතෙක් ආ ගමන පිළිබඳව විපක්ෂයේ දේශපාලන පක්ෂ කිසිදු සාධනීයව මේ කරුණු දෙකීමක් දකින් නැති අවස්ථාවක දේශ මිත්‍ර විදේශ රටවල් වල විදේශ අමාත්‍යවරුන් ඉතා ප්‍රසාදයෙන් සහ ඇගීමෙන් යුතුව කතා කිරීම අපි දක්නට ලැබුණ. විශේෂයෙන්ම ජපානයේ විදේශ අමාත්‍යතුමිය ප්‍රකාශ කරලා තිබුණා රට තුළ පැවති ආර්ථික අර්බුදයෙන් රට මුදවා ගැනීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෙන යන වැඩ පිළිබඳව විශේෂ ඇගීමක් එතුමිය ප්‍රකාශ කරා.